ඔයා අභ්‍යවකාශ ගවේෂණයේ සම්බන්ධව කැමැත්තක් දක්වන කෙනෙක් නම් SpaceX සමාගම ගැන අනිවාර්යයෙන්ම දන්නවා ඇති. ලෝක විශාලතම ධනවතා වගේම සුපිරි නව නිර්මාණකරුවෙකු වන Elon Musk විසින් තමයි මෙම සමාගම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ සමාගම මේ වෙනකොට අභ්‍යවකාශ ගවේෂණයේ සම්බන්ධව ඉතාම විශේෂ සොයා ගැනීම් සිදු කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් SpaceX ආයතනය භාවිත කරන සුපිරිම තාක්ෂණයන් ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයා තාමත් අපි subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. ඔයා දන්නව ඇති SpaceX සමාගම reusable rocket කියන තාක්ෂණය ලෝකයට හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ space shuttle එක රැගෙන යන rocket යානය නැවත ආරක්ෂාකාරීව ගොඩබිමට land කරන්න පුළුවන් විදිහේ අපූර්ව ක්‍රමවේදයක්. ඒ අනුව ගුවනේදී rocket එකේ දිශාව වෙනස් කරන්න පුළුවන් thrust vector control කියලා තාක්ෂණයක් මෙයලා භාවිත කරනවා. TVC කියලා කෙටි නමින් හඳුන්වන්නේ මේ තාක්ෂණයම තමයි. මේ විදිහට gas පිටකිරිය මගින් ගුවනේදීම එහි ආනතිය අවශ්‍ය පරිදි වෙනස් කරන්න පුළුවන්. මීට අමතරව cold gas thruster කියන තාක්ෂණයත් කරනවා. මේකෙදි කරන්නේ අභ්‍යවකාශයට ගියපු රොකට් යානය නැවත පෘථිවියට එම සඳහා අවශ්‍ය මූලික බලය සැපයීමයි. නමුත් මේ සඳහා භාවිත කරන ඉන්ධනවල ඉතාම අඩු කාර්යක්ෂමතාවයක් තමයි තියෙන්නේ. ඒ වගේම ස්ටාර්ෂිප් වගේ විශාල යාන සඳහා ඔවුන් ඉතාම විශේෂ එන්ජින් තමයි භාවිත කරන්නේ. මේ එන්ජින් වලට අවශ්‍ය දිශාවට හැරෙමින් අවශ්‍යතාවය අනුව ඒ දිශාවලට බලය යොමු කරන්න පුළුවන්. මේ යාන තුළ ඉන්ටර්නල් නැවිගේෂන් සිස්ටම් එකක් පාවිච්චි කරලා තියෙනවා. සෙන්සර්ස් මගින් දත්ත ග්‍රහණය කරගෙන කලින් ප්‍රෝග්‍රෑම් කරපු පාත් එකක් හරහාම නැවත ගොඩබිමට එන්න පුළුවන් විදිය සුපිරි තාක්ෂණය SpaceX සමාගම සතුයි. තවත් විශේෂ දෙයක් විදියට මේ රොකට් යාන සඳහා ඩිප්ලොයිබල් ලෑන්ඩින් ගිය සිස්ටම් එකක් අන්තර්ගත වෙනවා. ඔයාට තේරෙනවා ඇති මේවා අධික උෂ්ණත්වයකට ඔරොත්තු දෙන විදියට නිර්මාණය කරන්න ඕන. ඒ නිසා කාබන් ෆයිබර් සහ ඇලුමිනියම් පාවිච්චි කරලා තමයි මේවා හදලා තියෙන්නේ. පොළොට ළඟා වෙනකොට මේ විදියට ඒවා අවශ්‍ය ආනතිය අනුව වෙනස් වෙන්න තමයි නිර්මාණය කරලා තියෙන්නේ. 2030 වර්ෂය වෙනකොට අඟහරු වල ජනාමාස ඉදිකිරීමට Elon Musk බලාපොරොත්තු වෙනවා. ඉතින්ගේ අරමුණ සාක්ෂාත් කරගන්න එයාට පුළුවන් වෙයිද? ඒ සම්බන්ධව ඔයාගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.